දෙන්නුට තියෙන ප්‍රශ්නයක් නේ මේ මස්මාදී ප්‍රශ්නය. මේ මුඩක් කෑ ඉතනම මේක පවු නැහැ කිව්වට පොඩ්ඩක් හරි දෙයිද දැන්නේ. පත් හරි අන්තු මාත්‍ර හරි කොටසක් කියෙයි. එහෙම නැත්නම් මේක අර මුඩක් දෙන්න කියන කතාවක් තමයි මේක මේ අනුබල අපි මස්මාළු කර නිසා නේද මරන්නේ. මේ අනුබල වෙනව නේද අපි ඒක අනුබල දීමත් පාපයක් නේද කියලා අදහසක් තියෙනවා අපිට අනුකම්පා කරලා මේක ගැන විතර. ඔකට හොඳම උදාහරණයක් තියෙන මෙහෙම දෙයක්. ලෝකෙමේ සෑහෙන කාලයක ඉඳන් තියෙන සෑහෙන වාද විවාද වලට ලක් වෙච්ච ප්‍රශ්නයක් තමයි දැන් ඔය මස්මාංශ ප්‍රශ්නේ. ලෝකේ දැන් ඔය දාන ප්‍රධානම තර්කයක් තමයි. අපි මස් කන නිසා තමයි අනිත් අය සතු මරන්නේ. එතකොට එහෙනම් අනිත් අය සතු මරණයකට අපි මස් කන නිසා නම් අනිත් අය සතු මරන්නේ. ඒගොල්ලෝ ප්‍රාණඝාත කරලා කරගන්න පාපෙට අපි තවුල්කාර වෙනවා. මොකද ඒකට අපි සම්බන්ධයි. අපි මස් මාස කෑවේ නැත්නම් ඒගොල්ලෝ හතු මරන්නේ නැහැ. ඔකේ තර්කය. ඔය වගේම දෙයක් බුදුරජාණන් වහන්සේ කාලේ සත්‍යක ඔය වගේම තර්කයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. සත්‍යක බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාට දානෙකට ආරාධනා කළා. එහෙම දානෙට ආරාධනා කරලා ඉවර වෙලා සත්‍යකගේ දායක පිරිසක් ඉන්නවා. සත්‍යකගේ දායක පිරිස බුදුරජාණන් වහන්සේ කිරිහි ප්‍රධාන පිරිසක් නෙමෙයි. ඒ සත්‍යකටයි ප්‍රසන්න. අන්නේ සත්‍යකගේ දායක පිළිසෙල සත්‍යක ගිහින් කියනවා. මං හෙට බව ජෞතමයන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවක පිළිසෙලටයි දානකට ආරාධනා කරා. ඒ නිසා උන්වහන්සේලාට දානීය පූජා කරන්න මට හෙට දෙලසෙන් දාන සකස් කරලා ගෙනල්ලා දෙන්න කියලා අර දායක පිළිසෙල කියන. ඒ දායක පිළිසෙල දෙන ආ සත්‍යකද බව ජෞතමයන් වහන්සේ පරද්දන්න වෙන්නේ නැති හිතාගෙන ඉන්නේ. මේ වගේ දේ ඒගොල්ලෝ තිය හරි සතුටින් අර සත්‍යකගේ දායක පිළිසෙල දාන සකස් කරලිවිල සත්‍යකර ගිහින් පූජා කරනවා. ඉතින් සත්‍යකේ දායකයන් විසින් සකස් කරලා Tamanට පූජා කරපු දානි. ගෙහල් දීපු දානි සත්‍යක බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. බුදුරජාණන් වහන්සේට වික්ෂුන් වහන්සේලාට. එහෙම කළේල දැන් දානි වළඳ ලියුරුනාට පස්සේ සත්‍යක බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි අද මේ මගේ මේ දායක පිරිස මේ මිනිස්සු මට දානි සකස් කරලා ගෙනහැලා දුන්නේ නැත්නම් මට ඔබ වහන්සේට වික්ෂුන් වහන්සේලාට දානි පූජා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් මේ දානි පූජා ඔබ වහන්සේටයි භික්ෂුන් වහන්සේලාට දානි පූජා කළා යම් පිනක් ජනිත කරගත්තා නම් ඒකේ කොටස කර මිනිසුන්ටත් අයිති. මොකද මේ මිනිසු දානි මට දානි සකස් කරලා ගෙනහැලා දුන්න නිසා තමයි මට ඔබ වහන්සේට දෙන්න පුළුවන්කම ලැබුණේ. නරවගියම තරගයන් නේද? අර ගල්ලු දානි සකස් කරලා ගෙනහැලා දීපු නිසා තමයි සත්‍යකර පුළුවන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේට සත්‍යක දානි පූජා කරපු කී පිනක් තියෙනවනම් අර මිනිසුන්ට අර පිළිසල් ඒකට හවුල්කාරය වෙනෝ නේද කියලා දැන් බුදුරජාණන් වහන්සේට දැන් ඉදිරිපත් කරන තරකේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා රාග දේශ මොහ පහනකල ඔබ වෙන්නිට දීපු යම් දානි කාණිසංශයක් තියෙනවනම් ඒක ඒ මිනිසුන්ට තියෙනවා. රාග දේශ මොහ පහ කරපු තථාගතයන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලාට දීපු දානි කියන මානිසංශයක් නැත්නම් ඒක ඔබට තියෙනවා. අන්න වෙනුව කාරණේ. දැන් කොහොමද මේක වුනේ? මේ අනුබලයක් දෙනවා කියන එකයි අනුබලයක් වෙනවා කියන එකයි කාරණා දෙක. අන්න ඒක තේරුම් ගන්න. අපේ අතින් අනුබලයක් වෙනවා. ඕකේ එක. අපි අනුබලයක් දෙනවා. ඒක තව එකක්. දැන් අනුබලයක් වෙනවා කියලා කියන්නේ අපේ චේතනාවේ සම්බන්ධයක් නෑ. දැන් සත්‍යකේ කියාර දායක පිළිස බුදුරජාණන් වහන්සේ කිරී ප්‍රසන්න පිළිසක් නෙමෙයි. ඒ නිසා ඒගොල්ලොනේ බුදුරජාණන් වහන්සේ කිරී ප්‍රසාදෙන් දාන සකස් කරන ඒ જાති චේතනාව කේ ඇයිද නෑ. ඒගේ අදහස තිබ්බේ ඒගොල්ලෝගේ චේතනාව තිබ්බේ සත්‍යකර දානි පූජා කරන්නේ. අන්න ඒ නිසා ඒගොල්ලන්ට අරම චේතනාවක් තිබ්බේ නැති නිසා අන්න අනුබලයක් ඒගොල්ලෝ දුන්නේ නැහැ සත්‍යකට. බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන මේ පුණ්‍ය ශක්තිය ජනිත කරගන්න අර පිළිස සත්‍යකට අනුබලයක් දුන්නේ නැහැ. අනුබලයක් දුන්නා නම් වෙන්නේ මෙහෙම. ඒ කියන්නේ එහෙනම් ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදේ. අනේ සාදු සාදු ලෝතර බුදුරජාණන් වහන්සේට දාන දෙන අපිටත් අවස්ථාවක් ලැබුණා. ඉතින් සත්‍යකට පින්දිදි අපි මේක සම්බන්ධ කරගත්තර ඔබටත් මහා විනා කියන විදිහට සත්‍යකට පින්දිදි යන්න දාන සකස් කරන්නේ. එහෙම සකස් කළා අනේ සාදු සාදු කොච්චර වාසනාවක් අපිට උදා වුණේ තුල් ලෝකාගර ලෝතර බුදු පියන් වහන්සේට දානය පූජා කරගෙන අවස්ථාවලුණු මහා වාසනාවක් කියලා මහා චිත්ත ප්‍රසාදේ යන්න දානි හදයි. අන්න එහෙම සකස් කළා ගිහින් පූජා කරන්නේ. අන්න එහෙම වුණාන කෙලින්ම ඍජුවම චේතනාවේ සම්බන්ධයව අර පුණ්‍ය කර්මයට. අන්න එහෙම ආව කියලා කියන්නේ ඒගොල්ලෝ අනුබලයක් දුන්නා. සත්‍යකට අර පින කරන්නේ ඒගොල්ලෝ චිත්ත ප්‍රසාදේම අනුබලයක් දුන්නා. හැබැයි මේගොල්ලෝගේ එහෙම චේතනාවක් නැහැ. අන්න එහෙම චේතනාවක් නැති නිසා අනුබලයක් දුන්නේ නැහැ. මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රසාද ජනක පිළිසන්නේ මේ.
අන්න අනුබලයක් දුන්නේ. හැබැයි ඒගොල්ලෝ කරපු වැඩි සත්‍යයකට අර පින කරන්න අනුබලයක් වුණා. අනුබලයක් උනේකට මේගොල්ලෝගේ චේතනාව සම්බන්ධයක් තියෙනවද? චේතනාව සම්බන්ධයක් නැහැ. හැබැයි අනුබලයක් දුන්නොත් අනුබලයක් දුන්න නම් ඒකට චේතනාව සම්බන්ධය තියෙනවා. පැහැදිලිද කාරණේ? එහෙනම් මෙන්න අනුබල දෙනවා සහ අනුබල දෙනවා කියන කාරණේ ওই දෙක තෝරගන්න. එතකොට මෙන්න මේ විදිහට. දැන් අපි සත්තු මරන්න අනුබලයක් වෙන එක එකක්. සත්තු මරන්න අපි අනුබලයක් දෙනවා කියන එක තව එකක්. පැහැදිලිද කාරණේ? එතකොට කඩේ දින කඩේ විකුණන්න තියෙන මස් මාස අපි සල්ලි දීලා අරගන්න වෙයි කියලා කියන්නේ. ඒ මිනිසුන්ට සත්තු මරන්න අපි අනුබලය අපි අපේ යටි අනුබලය ඌනා වෙනවා. අපේ යටි අනුබලය වෙනවා. හැබැයි අපි අනුබල දුන්නා නේද? අපි අනුබල දෙනවා නේද? අපි අනුබල දෙනවා නම් ඒක හොඳයි කියලා වර්ණනා කරලා ඉතින් එයාට කරන උදව්වක් උපකාරයක් වශයෙන් තමයි අපි ඒක කරන්නේ. අන්න එහෙම උනොත් එහෙම අනුබල දුන්නා වෙනවා. හැබැයි මේකෙන් වෙන්නේ අනුබලයක් වෙන එක. අනුබලයක් වෙන එකට පාප චේතනාව සම්බන්ධයක් තියෙනවද අනුබලයක් වෙන එකට? අන්න චේතනා හම්බීක වේ ගම්මම වදා. චේතනාව තිබ්බොත් තමයි කර්මෙ වෙන්නේ. එහෙනම් අන්න පාප චේතනාවක් නැති නිසා අනුබල වුණා කියලා පාපයක් ඉන්නේ. අනුබල දුන්නොත් තමයි පාපයක් වෙන්නේ. පැහැදිලිද කාරණේ? එතකොට මෙන්න මේ බුදු කෙනෙක්ගේ ස්වභාවයක් තියෙනවා. බුදු කෙනෙක් ස්වභාවයෙන් මෙන්න මේ අනුබල දීමවත් වෙන්නේ මස් මාස බුදු කෙනෙක් ගන්නේ නැහැ. අනුබල දීම වුණා කියලා පාපයක් නැහැ. හැබැයි මේ අනුබල දීමවත් වෙන මස් මාස බුදු කෙනෙක් වළඳන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මස් මාස වළඳපු බවට ඕනතරම් ත්‍රිපිටකයේ සාක්ෂි තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වළඳලා තියෙන්නේ මේ අනුබල වීමවත් නොවන මස් මාංශ. අන්න ඒකද කියන වදනයක් තමයි පවත්ත මස් මාංශ. පවත්ත කියන්නේ ජීවන උතේ පහ වුණා. පහ කරා නෙමෙයි. ජීව එතනත් අදහස තෝරගන්න ඕනේ සියුම්ව. පවත්ත කියන්නේ ජීවන උතේ පහ වුණා. ජීවන උතේ කියන්නේ ඒ කියන්නේ මැරුණා කියන එක. මැරිච්ච සතෙක් වීමා. මරපු සතෙක් වීමා සුයි මැරිච්ච සතෙක් වීමා සුයි කියන්නේ දෙක. එදනත් අදහස තෝරගන්න ඕනේ මෙතන මැරිච්ච සතෙක් මත් කියලා කියන්නේ අර ප්‍රාණඝාත පාප කර්මය කරන අනුබල වීමක්වත් නොවන මස් මාස. ඒවේ පවත්ත මාස කියන්නේ ප්‍රාණඝාත පාප කර්මයේ අනුබල වීමක් හරි වෙනවා නේ. අනුබල වීම වුණාට පාපයක් නැහැ. මොකද චේතනාවක් නැති නිසා. හැබැයි අනුබල වීමක්වත් වීමක් වෙනවා නම් ඒක පවත්ත මාස නෙමෙයි. එතකොට සත්තු මරපු ඵල කියන සතෙක් මරපු ඵලියට පවත්ත නොවෙනවයි කියන්නේ දැන්. ඒක මෙහෙමයි. දැන් සතෙක් දැන් කොටියෙක් වගේ කොටියෙන් සිහියේ කේ වගේ සතෙක්. දැන් යම් කිසි සතෙක්ව දඩයන් කරන. ඊට පස්සේ ඌව මරාගත්තට පස්සේ ඔයි කොහේ හරි ගල් තලාවකට හරි ඇදගෙන ගිහිල්ලා ඔයි බොකු බඩ වැල් ටික අර හිමේ කාලිලි ඌට ඇටි තරමක් කාලා ඌ දාලා යනවා. ඊට පස්සේ අර සතාගේ අදහසක් තියෙනවද මං හවස් වෙලා ඉවිලි ඉපුටි කනවා කියලා ඒ જાති එකක් එහෙම දිනවද? ඌට ඒ જાති එකක් නැහැ. උිරසික අතහැරලා දාලා යන්නේ. දෙයාර ඌ අතහැරලා දාලා ගියම මස් කොටස මිනිස්සෙක් අරගත්තයි කියලා. අර කොඩියට සිංහයට තව සත්තු මරන අනුබලයක් වුණා කියලා එකක් වෙනවද? ඒ જાති දෙයක් වෙන්නේ. අන්න ඌ අවඩක් කරලා අසාධාරණින් තමයි අර මස් හතා මැරුවේ. හැබැයි එහෙම මැරුණත් අරුට සත්තු මරන්න තව තවත් සත්තු මරන්නේ. ඒ කොඩියට සිංහයට ඒක අනුබලයක් වෙන්නේ නෑ. අන්නේ අනුබලයක් වෙන්නේ නැති නිසා අන්න ඒකත් පවත්ත මාස කියන ගණන් ඉදයි වැටෙන්නේ. පැහැදිලිද කාරණේ? එතකොට ඔය වගේ ඔය සතු ඉබේ මැරෙනවා. වයසට ගිහිල්ලා මැරෙන හැරි නැත්නම් ඔය ගලපල්ලේ වැල්ලා මැරෙලා හැරි ඒ වගේ එම් මැරෙනවා. එතකොට ඒක කාටවත් සතු මරන අනුබලයක් වෙන ඒ જાති ඊවද? එහෙම දෙයක් නැහැ. අන්න ඒව පවත්ත මාස. ඒ වගේම මිනිසු අම්බිනිස කුරපිනිස සතු මරනවා. ඒ කියන්නේ මේ සත්තුන්ගේ අංග ගන්න පුර ගන්න සතු මරනවා. එතකොට මස් පිනිස මරන සතු නෙමෙයි. එතකොට යම් පිනිස කුර පිනිස මරණ සත්තුන්ගේ මස තව කෙනෙක් ගත්තා කියලා. අර තව ඒ මිනිසුන්ට තව සත්තු මරණ අනුබලයක් වෙනවද? වෙන්නේ නැහැ. මොකද හේතුව ඒ මිනිසු සත්තු මරන්නේ මස් පිනිස නෙමෙයි. අම් පිනිස කුර පිනිස. එහෙනම් අන්න ඒකත් පවත්ත මාස. පැහැදිලිද? එතකොට පවත්ත මාස කියන්නේ මොකක්ද කියලා? පවත්ත මාස කියන්නේ මෙන්න මේ විදිහට ජීවුනුතේ පහ වෙච්ච, ඒ කියන්නේ තව කෙනෙක්ට ප්‍රාණඝාත පාප කර්මයක් කරන්න අනුබල වීමවත් නොවන මස් මාංශයි පවත්ත මාංශ කියලා කියන්නේ. පැහැදිලිද කාරණේ? අන්න එතකොට බුදු කෙනෙක් වළඳන්නේ මෙන්න මේ පවත්ත මාංශ විතරයි.
ඔය සියලු බුදුරජාණන් වහන්සේලා පිළිබඳ ධර්මතා විග්‍රහ කරද්දි පෙන්නලා තියෙනවා. හැම බුදු කෙනෙක්ම බුදු වෙන්න කලින් ඒ කියන්නේ පළමුව එහෙනම් බුද්ධත්වයේ සම්බුද්ධත්වයෙන් පළමුව ගන්න ආහාරය දිය නුමුසු කිරිබිඩු ආහාරයක් කියලා. ඒ වගේම සීලුම් බුදුරජාණන් වහන්සේලා පිරුණම් පාන්න කලින් ගන්න අවසාන ආහාරය මාංශමය දානයක් වෙනවා කියලා විග්‍රහ කරලා තියෙනවා. එකකට නමුත් ඒ බුදුරජාණන් වහන්සේ වළඳලා දීන අන්නර විදියට ප්‍රාණඝාත පාප කර්මයේද අනුබල වීමවත් නොවන මස්මාංශ. පැහැදිලිද කාටද? අන්න ඒකයි පවත්ත මාංශ කියලා කියන්නේ. ඒ කාලේ මේ මහා බෞද්ධ සමාජයක් සුචරිත සමාජයක් ගොඩනැගිලා තිබිච්ච නිසාම මිනිසු ওই බුදුරජාණන් වහන්සේට පූජා කරන පවත්ත මාංශ හොයන. අන්න ඒ නිසාම වැද්දෝ කැලේ ගිහිල්ලා ওই මැරිච්ච සත්තුන්ගේ මාස් සත්තු දඩයන් කරපු සත්තුන්ගේ මාස් ඕවා අරගෙන ඇවිල්ලි ඉවර වෙලා. අන පවත්ත මාස කඩ තිබිලා තියෙනවා. අර බෞද්ධ මිනිස්සු ඒව හොයන නිසා අද මස් මාළු කන්නේ තේට ভেජිටේරියන් හොටලා තියෙන්නේ. අන්න ඒ වගේ ඒ කාලේ පවත්ත මාස කඩ තිබිලා තියෙනවා. අර බුදුරජාණන් වහන්සේට පූජා කරන්න බෞද්ධ පිළිද හොයන නිසා. එතකොට ඔන්න ඔය විදිහට පවත්ත මාස ඔය විදිහට වෙන්නේ. ඒ වගේම එක හොරු කල්ලියා සතෙක්ව දඩයන් කරලා ඉවර වෙලා ඊටපස්සේ උප්පලවන්නා තෙරණින් වහන්සේගේ ආරාමයේ ඒ කුටි කැලේ තිබිලා තියෙනවා. ඔය හොරු කල්ලි ඔය පැත්තේ යනකොට හොර දෙටුව මේක දැකලා උපලවන්නා දෙන්නා ඉන්නවා කියලා දැකලා අර අනිත් යාගේ හොර පිනිසේ මේ පැත්තේ ගියොත් එහෙම දෙරින් වහන්සේට කරදරයක් වෙයි කියලා ඒගොල්ලොම වෙන පාරකින් යවලා මේ හොර දෙටුවේ අර දඩයන් කරගත්ත මස් කොටසේ අග්‍ර කොටස වෙන් කළා අර උපලවන්නා දෙන්නා හසේ කුටිය ළඟ දැන් මුලා කරලා ඒ ගහකින් රඳවලා මේ කැමති කෙනෙක් මේක අරගනිත්වා කියලා ඒ විදිහට තුන් පාරක් කියන වෙලාව යන්න යනවා අර උපලවන්නා දෙරණිය අර මස් කොටස අරගෙන ඒක සකස් කරලා දීලා බුදුරජාණන් වහන්සේට අරගෙන යන පූජ කරන්නයි කියලා. එතකොට දැන් එතන දැන් තව කෙනෙක් හිඟි හිසා කරලා වද දීලා මරපු සතෙක්ගේ මා. හැබැයි උපලවන්නා දෙරණිය මස් කොටස ගත්තා කියලා. අර හොරුන්ට තව තව සතු මරන අනුබල වීමක් වෙනවද? අනුබල වීමක් වෙන්නේ නැහැ. මොකද ඒ හොරවේ ඒගොල්ලෝ අර මරපු එකේ. ඒගොල්ලෝ කැමැත්තෙන්ම අර පූජා කරලා උපලවන්නා දෙරණියට නැතුව මේ දෙරණින් වහන්සේ ඒගොල්ලෝ මරපු ගිහිල්ලා ඒගොල්ලෝ ගිහිල්ලා ගත්තා නෙමෙයි. අන්නේ නිසා ඒක අර තිරණිය ගත්තා කියලා අරගොල්ලොන්ට සතු මරන්න අනුබල වීමක් වෙන්නේ නැහැ. පැහැදිලිද කාටද? මොකද මේගොල්ලෝ ඒක හරියට පාංශු කූඩු දෙයක් වගේ. දැන් පාංශු කූඩු එකක් ගත්තා වගේ තමයි තිරණිය එක ගත්තේ. අන්නේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඒකෝර අර හොර දෙටු වගේ ඒ පිළිබඳ ආය අපේක්ෂාවක් ඇත්තේ නැහැ. ඒගොල්ලෝ ඒක අතහැරලා ගියේ කැමති නම් ගනී කියලා. ඒක තවත් මාස. එතකොට මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ওই මස් මාංශ වළඳුක් බවට ওই තව සාක්ෂියක් ওই මස් පූජා කරපු තව හිටියා. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාට මස් මාංශ තහනම් කරපු අවස්ථා තියෙනවා. මස් මාංශ 10ක් තහනම් කරලා තියෙනවා. නිකන් නෙමෙයි හේතු සහිතව. ඒක පටන් ගන්නේ සුප්පියා බණවරි. සුප්පියා කියලා බොහොම සැදැහැති උපාසිකාවක් හිටියා. බොහොම සැදැහැති උපාසිකාවක් ඒ භික්ෂුන් වහන්සේ නම මොනවා හරි දෙයක් අවශ්‍යයි කියලා කිව්වොත් එහෙම ජීවිතේ නැති වුණා. කොහොම හරි කරලි විල්ල ඒක හොයලා දෙලා කොහොම හරි කරලා සකස් කරලා පූජා කරලා පූජා කරන්න කටයුතු කරන අන්නේ ಜಾති උපාසිකාව. ඉතින් ඒක භික්ෂුවකට යම් කිසි රෝගයක් හැදිලා වෛද්‍යවරු නියම කරලා තිබ්බ මස් මාංශයක් දානෙට ගන්නයි කියලා. සුප්පියා උපාසිකාව හොඳ දායකාවක් නිසා ඒ සුප්පියා උපාසිකාවට මතක් කරනවා මෙන්න මෙහෙම වෛද්‍යවරු මෙන්න මෙහෙම දැන් නියම කරලා තියෙනවායි කියලා. ඊට පස්සේ මේ සුප්පියා උපාසිකාව මේ මොකද කරන්නේ? හතර වටේ හොයනවා මස් මාංශ. එදා පොයේ දවසක් නිසා හරි මොකක් හරි කොහොම දෙයකින් කොහොම හරි දෙයකින් මේ මස් මාංශයක් හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ දැන් පොරොන්දු කඩ කරන්න බැරි කමට පොරොන්දු වල දෙයක් කොහොම හරි ඉටු කරන කියාගේ මේ ස්වභාවය. ඒ නිසා මොකද කරන්නේ? කලවෙන් මස් ටිකක් කලවෙන් කපලා තමන්ගේ කලවෙන් මස් තීරුවක් කපලා අරගෙන 16කට දෙනවා. ඒක සකස් කරලා අර භික්ෂුන් වහන්සේට ගිහිල්ලා පූජා කරන්න උපාසිකාව ඇහුවොත් එහෙම මං අසනීපෙන් කියලා කියන්නේ කියලා එහෙම ඉන්නවා. අන්න ඊට පස්සේ ගිහිල්ලා අරක පූජා කරන බුදුරජාණන් වහන්සේ සිද්ධිය දකි. ඊට පස්සේ දැකලා ඇවිල්ලා අර භික්ෂුන් අහන වහනත දානවල දුවා. වැළඳුවා. මොනවත් එක්කද වැළඳේ? ස්වාමීන් සුක්ඛ උපාසිකාව මෙහෙම මස් වෑංජනය සකස් කරලා ගෙනල්ලා දීලා තිබ්බේ ඒකත් එක්ක. දන්නවද මොනවද වැළඳුවේ කියලා? දන්නේ නැහැ කියලා. ඊට පස්සේ කියනවා අහන්න තිබ්බ නේද මොන මද්ද මේ කියලා. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විනය නීතිය පනවනවා. බාර මේ භික්ෂුවට නිග්‍රහ කරලා අර මොනවද කියලා අහුගෙන ඇති නිසා එතන පෙන්නන ඔබ ඔය වළඳලා තියෙන සුප්පියා උපාසිකාවක කලවෙන් කපලා දීපු මිනිමත් ඔය වළඳලා තියෙන. එහෙම කියලා ඒකට නිග්‍රහ කරලා නීතිය පනවන ඊට පස්සේ යම්කිසි දායකයෙක්
මස්මාංශයක් මොනාහරි දෙයක් පූජා කරනවා නම් මේ මොන මස්ද කියලා අහන්න ඕනේ. මේ මොන මස්ද කියලා අහලා විතර කැප මාංශයක් නම් විතරයි ඒක ගන්න. පැහැදිලිද? එතකොට ඔන්න ඔය හේතු මුල් කරගෙන ඊට පස්සේ විවිධ පිරිස් නිග්‍රහ කරන මේ දැන් මේක දැනගත්තන් පස්සේ මේ බවත් ගෞතම මහසගේ ශ්‍රාවක මහ මිනිමත් කරන જાතිය මෙන්න මේ විදිහට කියලා නොඑක ආකාරයෙන් නිග්‍රහ කරන නිසා අන්න බුදුරජාණන් වහන්සේ මිනිමක් කැම තහනම් කරනවා. ඒක වික්ෂුණ හන්දරට තහනම්. ඊට පස්සේ මේ මේ රජුරුවන්ගේ මගුල් ඇතා මැරෙන. මිනිසුන්ගේ අදහසක් තිබ්බා මේ මගුල් ඇතා කියලා කියන්නේ මුළු රටටම මහා මංගල්‍යයක්. මහා සත්‍යීකත්වයක් උදා කරන දෙයක්. ඌ මැරුණා කියලා කියන්නේ දැන් ඉතින් ඒක නේ. ඒ නිසා අපි එකතු වෙලා මුගේ මස්තික කමු. එතකොට ඒක අපේ ඇඟේ දිනවනේ. මෙහෙමයි කියලා මෝඩ අදහසක් අරගෙන අර මගුල් ඇතාගේ මස්තික කන. කට්ටියගේ ඌව කපාගේ මස්තික කපාගෙන ඇවිල්ලා ගෙවල් වල බෙදාගෙන දැන් ඌක කන්න තියාගත්තා. භික්ෂුන් වහන්සේලා පින්නපාත වෙලියට පස්සේ උන්වහන්සේලාට දානේ ඌව පූජා කරා. උන්වහන්සේලා වැළඳුවා. අන්න ඊට පස්සේ නිගණ්ඨනාද පුත්ගේ පිරිස නිග්‍රහ කරන්න පටන් ගත්තා. මේ බවත් ගෞතම වහන්සේගේ මේ ශ්‍රාවකයෝ මහා කෑදරයි. අර මංගල ඇතාගේ මතුත් කෑවයි කියල. ඔන්න ඔය කාරණේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඇත්මස් තහනම් කරන අලිමස් ඒව තහනම් කරා. ඊට පස්සේ ඒ જાතිමත් කන්න තහනම්. ඔය වගේම මංගල සම්මත අස්වැය නැරුණා. ඒකත් ඔය වගේම සිද්ධිය වුණා අස්වමස් තහනම් කරා. මිනිසු කැලේ ගිහිල්ලා කොටියෝ වලස්සු මේ වගේ දරුණු සත්තු මරාගෙන ඉන්නේ. ඒ වගේ දරුණු සත්තු මරාගෙන ඇවිල්ලා මේ මස් කනවා. භික්ෂුන් වහන්සේලා පින්නපාතේ වැඩියට පස්සේ උන්වහන්සේලාටත් ඔය මස් පූජා කරනවා. උන්වහන්සේලාත් ඒව වළඳ ඉවරලා ඊට පස්සේ කැලවල වල භාවනා කරන්න ගියාට පස්සේ අර ඉවට කොටි පයින්. මේ කොටිමත් කාලේ වලස්මත් කාලේ කැඩේ ගිහිල්ලා භාවනා කරන්න ගියාට පස්සේ ඒ ඉවට උන් පැනලා විසුන්වහන්සේලාට කරදර කරනවා. මෙන්න මේ විදිහේ මේක මුළු කරගෙන කොටිමත් කරබානා වලස්මත් ওই විදිහට ඒ ධර්මු සත්තුන්ගේ මස් ටික තහනම් කරනවා. මේ මස් කන්න තහනම්. ඊට පස්සේ අහිගුණ්ඩක පිළිත් ඉන්නේ. ඒ අහිගුණ්ඩක පිළිත් තරම මස් කනවා. විසුන්වහන්සේලා පින්දපාති වඩිනෝ යහගුණ්ඩ වේද කුලවන්තයෝද එහෙම ભેදයක් නැතුව ඊටන් වලට පින්දපාති වඩිනෝ උන්නහසේලට සර්පමස් ලැබිලා උන්නහසේලට සර්පමස් වළඳන ඊට පස්සේ නිගණ්ඨනාද පුත්ගේ පිරිස නිග්‍රහ කරන්න පටන් ගන්න මේ බවත් ගෞතම හන්සේගේ ශ්‍රාවකයෝ මහා පෙරේතයි අර හරියට අර අහිගුණ්ඩක වගේ සර්පමස්ත් කනවා කියලා ওই කාරණේ මුල් කරගෙන සර්පමස් තහනම් කරනවා ඊට පස්සේ ශුද්‍ර කියලා පහත්ම කුලයක් ඉන්නේ ඒ පහත් කුලේ කට්ටිය බලු මස් කනවා විසුණුහන්සේල ඔය පින්දපාති ගියාට පස්සේ බලුමස් පූජා කරලා බලුමස් වලඳලා ඔය වගේම සමාජයේ මහා නිග්‍රහාවක් නිග්‍රහය කරන මේ ශූද්‍ර කුලිය අය වගේ බවත් ගෞතමහන්සේගේ ශ්‍රාවකයෝ මල පෙරේතයි බලුමස් කණේ කියලා. ඔන්න ඔය කාරණේ මුල් කරගෙන බලුමස් තහනම් කරනවා. ඔන්න ඔය විදිහට මස් වර්ග 10ක් තහනම් කරනවා මතුවෙච්ච හේතු කාරණා මත වළඳන් ඉපාකවයි කියලා. ඔන්න ඔය කාරණේ මුල් කරගෙන එතකොට යම්කිසි දායකින් යම්කිසි මාංශයක් පූජා කරනවා නම් විසුණුහන්සේලා අහන්න ඕනි මේ මොන මස්ද කියලා හරහා අකප මස් වර්ගයක් එහෙමනම් ප්‍රතික්ෂේප කරනවා ගන්න. කැප දෙයක් නම් ගත්තට ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා. යම්කිසි කෙනෙක්ට පුළුවන් මහා දයානුකම්පා ගුණයක් වඩන්න. ඒ කියන්නේ මගිය අතින් මේ අනු මේ දැන් ප්‍රාණ දැන් සතෙක් මරන්න දැන් ප්‍රාණඝාතයකට අනුබල වීමක් වුණා කියන. ප්‍රාණඝාත චේතනාවක සම්බන්ධයක් නැති නිසා පාපයක් නැහැ. පාපයක් නෑ නමුත් අනුබල වීමක් වෙනවා. කෙනෙක්ට පුළුවන් යම්කිසි දයානුකම්පා ගුණයක් වඩන්න මගේ අතින් මෙන්න මේ අනුබල වීමවත් නොවේවා. මගේ අතින් මේ අනුබල වීමවත් නොවේවා කියලා කෙනෙක්ට මහා දයානුකම්පා ගුණයක් වඩන්න පුළුවන්. ඒවට කියන්නේ අමතර විශේෂ ගුණ. දැන් දූතාංග කියලා දේවල් තියෙනවා. ඒව දූත ගුණ කියලා පෙන්නන්නේ. එතකොට මේ දූතාංග කියන්නේ දැන් කෙනෙක්ට කැමති නම් සමාදම් වෙලා රකින්නත් පුළුවන්. ඕන රකින්න නැතුව ඉන්නත් පුළුවන්. දූතාංග කියලා කියන්නේ දැන් එක දූතාංගයක් තියෙනවා සපදාන චාරිකාංගය කියලා. සපදාන චාරිකාංගය කියලා කියන්නේ දැන් තව එක පින්දපාතිකාංගය. පින්දපාතිකාංගය කියලා කියන්නේ ඒ කියන්නේ දායකයන් විසින් ළඟට ගෙනහැලා දෙන දානි පිළිගන්නේ. ගයක් ගානේ පින්දපාත කරලා ඉවර ලැබෙන දානි තමයි පිළිගන්නේ. ඒ සමාදා වෙලා Tamanට රකින්න පුළුවන් කැඩුනේ කියලා පාපයක් නැහැ. ඒව කරන විශේෂ ගුණ වඩන. වැඩුවේ කියලා නොවැඩුවේ කියලා ඒක ප්‍රශ්නිකුත් නැහැ. වඩන මානදී එක විශේෂ ගුණයක් අමතර ගුණයක් තමයි වඩනවා වෙනවා. එතකොට ඒ වගේ සබදාන ධාරිකාංගී. පින්දපාතේ වඩිනකොට හොඳ හොඳ ගෙවල් තෝරලා දුප්පත් ගෙවල් අතෑරලා මේ විදිහට පින්දපාත යන්නේ. ගෙවල් තීන පිළිවෙලට පින්දපාත යනවා. අන්න ඒක සබදාන ධාරිකාංගී. එතකොට තිජීවරිකාංගී. තුන් සිවුරෙන් විතරක් ඉන්නවා. අඳන සිවුරයි, තනිපට සිවුරයි, දෙපට සිවුරයි කියන මෙන්න මේ තුන් සිවුර විතරයි. ඉන් එහාට වෙන කිසිම සිවුරක් පාවිච්චි කරන්නේ නැහැ.
එතන මෙන්න මේ විදිහට දූතාංග කියලා තියෙනවා මේ 13ක් තියෙනවා අමතර ಗುಣවර්ධන දේවල්. මෙන්න මේවා කි. වැරදි දෘෂ්ටි අරගෙන නෙමෙයි මහ මාස කෑවට පස්සේ පහ මේ එතකොට ප්‍රාණඝාත පාප කර්මයට අපි සම්බන්ධ වෙනවා. ඒක පව්. ওই જાති එකක් අරගෙන හරි නැත්නම් මේ කන්නේ මේ මල මල ගුණුවේ මල ජරාව ඕ අපි කන්නේ. ওই જાතිකින් හරි අපිරියාවකින් හරි ওই මොකක් හරි දෘෂ්ටියක් අරගෙන ඉඳලා මස් මාංශය කන එකෙන් වැළකීලා ඉන්නවනම් ඒකෙන් යහපතක් වෙන්නේ. හැබැයි මෙන්න මේ විදිහට මගේ අතින් මෙන්න මේ අනුබල වීමවත් නොවේවා කියන චේතනාවෙන් මස් මාංශ කන එකෙන් වැළකෙනවනම් අන්න එහෙනම් ඒක අමතර විශේෂ ගුණයක් වැඩිම සිද්ධ වෙනවා. ඒකෙන් මහ යහපතක් වෙන පැත්තක් තියෙනවා. එතකොට අන්න මේ විදිහට කෙනෙක්ට කැමිතනේ අමතර ගුණේ වඩන්නත් පුළුවන්. නොවැඩි හිටියයි කියලා ඒක ප්‍රශ්නෙකුත් නැහැ.